වසූරිය වැනි ලෝසෙල වූ මහා වෛරසයක් වුණත් කොවිඩ් හමුවේ ඉතා පුංචි මට්ටමකින් තමයි විද්‍යාත්මක සලකන්නේ. මොකද වසූරිය වෛරසයට එන්නත් හොයාගන්න පහසු වුණා. ඒ වගේම වෛරස් ප්‍රභේද බිහිවීම වගේ කාරණාවලදී වසූරිය කොවිඩ් 19 වලට වඩා පාලනයෙන් ලේසි වුණා. කොරෝනා වෛරසය එදා මෙදා තුර ලොව මුහුණ දෙන අසීරුතම අභියෝගයක්. මේ අලුතින්ම එන එප්සිලෝන් කොවිඩ් 19 සඳහා අපේ තියෙන බය තවත් වැඩි කරනවා. අපි ඒ ගැන ටිකක් විස්තර හොයලා බලමු. අද වීඩියෝවත් එක්ක එකතු වෙන ඔයා තවමත් ද ෆයින්ඩර් චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තවත් මෙවැනිම අපූරු අරුම පුදුම වැදගත් වීඩියෝ නරඹන්න මේ දැන්ම ද ෆයින්ඩර් චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්නට එපා. මේ එප්සිලෝන් කියන වෛරස කාණ්ඩය මුලින්ම සොයාගත්තේ 2020 ජූලි මාසයේ කැලිෆෝනියාවෙන්. කැල් 20C කියලා හඳුන්වන මේ කොවිඩ් ප්‍රභේදය B1427 සහ B1429 කියන වර්ග දෙකේ සංකලනයක් වෙනවා. මේ කොවිඩ් විශේෂය දැනට පකිස්තානයේ දැඩිව පතිර යනවා. ඉන්දියානු බෝඩරයට ආසන්න පකිස්තානයේ ලාහෝරයෙන් එප්සිලෝන් ප්‍රභේදය වැළඳුණු රෝගීන් සොයාගෙන තියෙනවා. පකිස්තානයේ දැනට මේ ඩෙල්ටා ප්‍රභේදය හා සමව වේගයෙන් පැතිරෙනවා. ඒත් එක්කම මේ වෛරස කාණ්ඩය එන්නත් වලට ප්‍රතිරෝධී ස්වභාවයක් තියෙනවා කියලයි පවසන්නේ. කොවිඩ් එන්නතේ කාර්යභාරය. කොවිඩ් එන්නතකින් කරන්නේ රෝගය පාලනය පමණයි. එයින් රෝගයට එරෙහි ඉන්ද්‍රජාලික බලයක් සිරුරතුර ඇති කරන්නේ නම් නැහැ. ඒ වගේම ඉතාම කලාතුරකින් එන්නත ගත්ත අයත් තිබෙන රෝග සහ සිරුරේ ප්‍රතිශක්තිය අඩුකම මත කොවිඩ් වැළඳී මිය යන්නට ඉඩ තියෙනවා. දැනට තිබෙන සෑම එන්නතකින්ම පාහේ ප්‍රතිශක්තිය ඇති කළත් ඒ විද්‍යායට කොවිඩ් වැළඳෙනවා. ඒත් වැඩි දෙනෙකුට රෝගය රෝහල්ගත වෙන තරමට අමාරු වෙන්නේ නම් නැහැ. ඉතින් කොවිඩ් වැක්සින් ගත්තත් එප්සිලෝන් හැදෙන්න පුළුවන්. එන්නතට ප්‍රතිරෝධී බවට වූ පරීක්ෂණ. වොෂින්ටන් සරසවියේ පරීක්ෂකයන් සොයාගෙන ඇති ආකාරයට එප්සිලෝන් වෛරස කාණ්ඩය තුළ තිබෙන ප්‍රෝටීන වර්ග කිහිපයක් වෙනස්. ඒ වෙනස් ප්‍රෝටීන එන්නත් මගින් ඇති කරන ප්‍රතිදේහවලට අනුකූල නොවන අවස්ථා තිබෙන බව ඔවුන්ට අනාවරණය වෙලා තිබෙනවා. වැක්සීන් මගින් හෝ ස්වභාවික ඇතිවන ප්‍රතිරෝධී ප්‍රතිදේහ වෛරස මර්ධනයට උපකාරී වෙනවා. මේ ප්‍රතිදේහ සාමාන්‍යකරණය අවුල් කරන්නට එප්සිලෝන් සමත් බව දැනට කොරෝනා පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. මොන වගේ දෙයක්ද මේකෙන් වෙන්නේ? ඔරිජිනල් SARS COVID-2 වෛරසය 2019 වූහාන් වලින් අනාවරණය වෙද්දී ඒ වෛරසයේ පැතිරුණේ කොටුණු හැඩිති වෛරස පිටපතක සැකස්මක් සහිතව. එදී වෛරසයේ පිටත තිබූ ග්ලයිකොප්‍රෝටීන මිනිස් සිරුරකට ඇතුළු වන්නට ඉඩකඩ තවත් හදා දුන්නා. මේ ග්ලයිකොප්‍රෝටීන ඇතිවීම සහ ඒ ග්ලයිකොප්‍රෝටීන වඩාත් කාර්යක්ෂම කිරීමට මේ අලුත් එප්සිලෝන් වෛරසය සමත් වෙලා තියෙනවා. වෛරසයේ පැතිරීම නව ප්‍රභේද වන කොවිඩ් ඩෙල්ටා ඇල්ෆා වගේම මේ එප්සිලෝන් වර්ගයත් පැතිරීම අතිනුත් වේගවත්. කලින් සාමාන්‍ය කොවිඩ් වලට වඩා මේ එප්සිලෝන් 120ක කාර්යක්ෂමතාවයකින් පැතිරෙන බව සඳහන් වෙනවා. ඉන්දියාව සහ ආසියා පුරා වේගෙන් පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදය මෙන්ම අධික වේගයෙන් එප්සිලෝන් පැතිරෙන නිසා මීළඟ කොරෝනා වෛරස් රැල්ල එප්සිලෝන් වේ යයි ඉන්දියානු විශේෂඥයන් බියපල කරනවා. විශේෂයෙන් පාකිස්තානය තුළ මේ පැතිරීමත් ඒ ආබද රට වෙන ඉන්දියාව තුළත් එප්සිලෝන් පැතිරීමේ අවධානය වැඩි වෙලා තියෙනවා. ඉන්දියාවට එප්සිලෝන් අවධානමක් ආවොත් අපේ මේ ශ්‍රී ලංකාවටත් ඒ අවධානම සුළුකොට දක්වන්නට නම් බෑ. එප්සිලෝන් නැතිවීම. එප්සිලෝන් නැතිවීම කොරෝනා වෛරස් ප්‍රභේද කිහිපයක් එකට එකතු වීමෙන් සිදු වෙලා තියෙනවා කියලා සැලකෙනවා. මේ කොරෝනා වෛරස වලට ප්‍රතිදේහ ඇතිවීමේදී ප්‍රතිදේහ 34කින් 14ක්ම බිඳහෙලන්නට මේ එප්සිලෝන් සමත් වෙලා තියෙනවා. කැලිෆෝනියාව තුළ මුලින්ම ඇති වුණු එප්සිලෝන් කාණ්ඩයටත් වඩා දැන් පැතිරෙන එප්සිලෝන් වර්ගය භයානක විය හැකි බවයි මතකදලා තියෙන්නේ. කොහොම වුණත් රටවල් 34කින් හමු වී ඇති එප්සිලෝන් කාණ්ඩය ගැන සැබෑවටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු අංශ බියපල කරලා තියෙනවා. එන්නත්වලට ප්‍රතිරෝධී වීමේ අනතුර. එන්නත්වලට මේ එප්සිලෝන් මර්ධනය කිරීමේ හැකියාව අඩු වුණොත් එතන විශාල ගැටලුවක් නිර්මාණය වෙනවා. දැනට ලංකාව ගත්තොත් එන්නත් මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් විදලා තියෙනවා. ලොව පුරා එන්නත් මාත්‍රා බිලියනකටත් වැඩි ප්‍රමාණයක් මේ වන විට එන්නත් කරලා අවසානයි. ඒ අනුව බොහෝ රටවල සෞඛ්‍ය අංශ සහ කොවිඩ් වැළඳෙන්නට සහ අමාරු වන්නට අවදාන වැඩි නිදන්ගත රෝග සහිත මහලු අය එන්නත් කරන්නට ලක් වෙලා තියෙනවා. ඒත් විදපු එන්නත්වලට අලුත් ප්‍රභේදයේ වැඩි අනුකූලතාවයක් දක්වන්නේ නැතිනම් තවත් අමතර එන්නත් මේ සියලුම එන්නත් විද්‍යායට ලබා දෙන්නට සිදුවෙනවා. එය විශාල මෙහෙයුමක්, ක්‍රියාවලියක් වගේම වියදමක් වෙනවා. ලංකාව වගේ ණයගැති රටවල් සමාජයේ සෑම අතකින්ම වගේ කොවිඩ් නිසා පසුබෑමට ලක් වෙලා තියෙනවා. ලෝකයේ ආර්ථික අතින් සුවිශාල රටවල් පවා කොවිඩ් නිසා සැලවීමකට ලක් වුණා.
ඉතින් මේ අලුත් ප්‍රභේදය කුමක් හෝ ක්‍රමයකින් පැතිරීම අඩු කරගන්න ඒ සඳහා එන්නතක් සොයාගන්නට හැකි වුණොත් ඒ තමයි අපිට තියෙන එකම වාසිය අපි එහෙම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ වගේම කොවිඩ් තුරන් කිරීමට අපි හැකි සෑම විටම සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමු තවත් මෙවැනිම අපූරු අරුම පුදුම වීඩියෝ නරඹන්න අදම ද ෆයින්ඩර් channel එක subscribe කරන්න bell icon එක click කරන්න අමතක කරන්නට එපා ඔබේ අදහස් comment කරන්න ස්තුතියි ඔබ දවසක්